ඉතාම නිස්කලංක පරිසරයක්. මේ ලස්සන හරිත පරිසරයට ආවම මට ඉස්සෙල්ලම දැනුනේ බොහොම ආදරණීය බවක්. මේ හුළඟ, මේ කුරුල්ලන්ග සද්දේ, මේ හැම දෙයක් එක්කම මට හිතනවා අපි මේ විදිහට හුස්ම ගන්න, අපේ ජීවිතේ මේ විදිහට අපි ජීවත් වෙන්න මේ පරිසරය මහ ලොකු දෙයක් අපි වෙනුවෙන් කරනවා කියලා. ඒක ඇත්ත. පරිසරය අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරනකොට අපි පරිසරයට මොනවද කරන්නේ? දැන් පරිසරයෙන් ලබා ගන්න දේවල් අපි කෑමට බීමට පාවිච්චි කරනවා, සමහර වෙලාවට අපි ඇඳුම් පැළඳුම් වලට පාවිච්චි කරනවා, සමහර වෙලාවට ගොඩක් දේවල් වලට පාවිච්චි කරනවා නේද? හැබැයි දැන් මේ විදිහට ජනගහනය වැඩි වෙනකොට අපේ අවශ්‍යතාවන් සපුරන්නට පරිසරයෙන් විවිධ දේවල් ලැබෙනකොට මේ පරිසරය වෙනුවෙන් අපිත් යමක් කරන්න ඕනේනේ. ගහකොළ හිටවන්න නේද, අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ගස්කොළන් හිටවන්න, පරිසරයට දෙයක් කරන්න අපිට යුතුකමක් වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගකීම ගැන කතා කරනකොට මේ ගස්කොළන් හිටවනවා කියන එක වෙනම කතාවක්. එතකොට ගහක් ලස්සනට පැලයක් විදිහට, එහෙමත් නැත්නම් බීජයක් විදිහට අපිට ලැබුණම ඒ වෙනුවෙන් අපි මොනවද ලබා දෙන්න ඕනේ? පොහොර ලබා දෙන්න ඕනේ, ජලය ලබා දෙන්න ඕනේ. දැන් මේ ජලය ලබා දෙනවා කියන කාරණාව ගැන කතා කරනකොට ඒ වෙනුවෙන් ඔබට හොඳම උදාහරණයක් ලබා දෙන්න පුළුවන් සහ එහි විවිධ ක්‍රමවේදයන් ගැන කතා කරන්න පුළුවන් තැනකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ඔනෙෂ් ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ් ගිරිවල ප්‍රදේශයට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔනෙෂ් ඇග්‍රි මේ පුද්ගලික සමාගම හරහා කොහොමද හරි විදිහට ඔබ පැලයකට ජලය ලබා දෙන්නේ කියන කාරණාව ඔබට බලාගන්න, දැකගන්න, දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි හරිත ටීවී ශාශ්‍රීක වැඩසටහනෙන් නිරන්තරයෙන් ඔබට මේ වගේ දේවල්, මේ වගේ ඔබ කොහොමද ජීවිතයට හොඳ දේවල් එකතු කරගන්න කියන කාරණාව කියලා දෙනවා. මගෙත් එක්ක ඉන්නවා අද දවසේ අර මං කියූ කරුණු කාරණා ගැන කතා කරන්න බොහොම ආදරණීය චරිතයක් ඇය. ආයිබෝන් කියලා පිළිගන්නවා. ඇය ඉස්සුරි පබසරා මෙනවිය. ඇය අද දවසේ ඔබට කියලා දෙන්න සූදානම් මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන්ම ඔබතුමියගෙන් අහන දේවල් කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ජලය මෙහෙම පැලවලට ලබා දෙන ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම කියන්නේ මෙහෙමයි, අපේ ආයතනයෙන් මූලික විදිහට අපි ක්‍රම දෙකක් ඔස්සේ තමයි ජල සම්පාදනය සිදු කරන්නේ. මූලික පළවෙනියෙන්ම අපි ගොවි මහතුන්ට හඳුන්වලා දෙන්නේ බිංදු ජල සම්පාදනය. මොකද බිංදු ජල සම්පාදනයේදී පැලයට අවශ්‍ය කරන ජලය අපි මේ කියන්නේ දෛනික අවශ්‍යතාවය පැලට සූක්ෂම නල මාර්ගයක් ඔස්සේ අපි ඒ කියන්නේ පම්ප් කරලා අර ප්‍රෙෂර් එක තියෙන නල මාර්ගයක් ඔස්සේ සූක්ෂම පැලයට දෛනිකව ලැබෙන ජලය තමයි අපි ලබා දෙන්නේ. අනිත් එක තමයි විසිරුම් ජල සම්පාදනය. විසිරුම් ජල සම්පාදනය කියලා කියන්නේ අපි ස්වභාවික වර්ෂාපතනය වැටෙනා වගේම අපි බෝගයට ජලය සම්පාදනය කිරීම. ඉතින් අර සාම්ප්‍රදායික ජල සම්පාදනයට ඔබට ගිහිල්ලා අපි මේ නවීන ජල සම්පාදන ක්‍රම තමයි අපේ ආයතනයෙන් දැන් ගොවි මහතුන්ට හඳුන්වා දීගෙන යන්නේ. ඉතින් ඒකේ අපි වසර 35ක් වැනි කාලයක් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා අපේ ආයතනයේ මේ ජල සම්පාදන පද්ධතිවලට. ඉතින් මේ ටික තමයි දැනට ඉතින් අද මම ඒක ලෑස්තිලා ඉන්නවා විස්තර කරන්න ඔයගොල්ලෝත් එක්ක. හරි, දැන් අපි හරිත ටීවී ශාශ්‍රීක වැඩසටහන හරහා මේ තොරතුරු රටට කියනකොට කෙනෙක්ට ඕනුනොත් මේ සියල්ල දැක බලාගෙන මගේ පැල තවානට, මගේ ගොවිතැනට මොනවද ගැළපෙන ජල සම්පාදන ක්‍රමය කියන කාරණාව ගැන ඉගෙන ගන්න ඒ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක මේ ස්ථානයට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව්, එන්න පුළුවන්. අපේ ගොවිපළවල් ඇවිල්ලා නරඹන්න පුළුවන්. අපි මේ පද්ධතීන් ස්ථාපනය කරලා තියෙන විදිහ, ඒත් එක්කම අපේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා දැනගන්න පුළුවන් වගාවන් සිදු කරගන්නේ කොහොමද, වගාවට අවශ්‍ය ජල සම්පාදනය කරගන්න කොහොමද, ඒ ඔක්කොම තාක්ෂණික දැනුම අපි හැම විටම ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. හරි, අද දවසේ මේ වැඩසටහන මේ විදිහට ඔබට ඉදිරිපත් කරන්න එක් හේතුවක් විදිහට මම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි දැන් තාක්ෂණයත් එක්ක අපි ලොකු ගමනක් යනවා. දැන් ඉස්සර අපි මහන්සි වෙලා වලවල් හැරුවා, ගස් හිටෙව්වා, වතුර බාල්දි ඔසවාගෙන ගිහිල්ලා ඒ පැලවලට වතුර දැම්මා. දැන් හැමදේම වෙනස් වෙලා තියෙනවා තාක්ෂණික දියුණුවත් එක්ක. විශේෂයෙන් ඔබට ඔනෙෂ් ඇග්‍රි පුද්ගලික සමාගම හරහා නවීන තාක්ෂණය යටතේ
මහන්සි වෙන්නේ නැතුව මේ දේවල් හරියට කරගන්න අවශ්‍ය වටපිටාව ඕන් ඔබට සලසලා දීලා තියෙනවා. ඒ නිසා මේ වැඩසටහන අවසන් වෙනතුරුම ඔබට නැරඹීම හරහා ඔබට අවශ්‍ය කරුණු කාරණා දැන කියා ගන්න පුළුවන්. දැන් අපි ජල සම්පාදන ක්‍රම දෙකක් පිළිබඳව කතා කරා. දැන් බිඳු ජල සම්පාදනය ගැන කතා කරනකොට සංතෘප්ත කරන්න ඕන කරුණු තියෙනවානේ. සාමාන්‍යයෙන් කොච්චර ඉඩ ප්‍රමාණයක්, කොච්චර පැල ප්‍රමාණයක් තියෙන කෙනෙක්ටද මේක පාවිච්චි කරන්න පුළුවන්? මේක හරියට මොන විදිහටද සිද්ධ වෙන්නේ කියලා අපි ටිකක් ගැඹුරට කතා කරමුද? ඔව්, ඒ කියන්නේ මේක ඕනම වගාවකට සුදුසුයි. එතකොට අපි හිටවන එකෝ එළවලු වගාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි හිටවන ඔය මල් වගාව වෙන්න පුළුවන්. ඒ ඕනම වගාවකට සුදුසුයි. අපි ගොඩක් ගොවි මහතුන්ට දැන් එළවලු වගාවේදී තමයි ගොඩක්ම බිඳු ජල සම්පාදනය අපි ඒගොල්ලන්ට භාවිතා කරන්න කියලා කියන්නේ. ඒත් එක්කම බිඳු ජල සම්පාදනය දැන් අපි වර්තමානය වෙනුවට හඳුන්වාගෙන තියෙන භූගත ජල සම්පාදන පද්ධතියක් ඔස්සේ පොල් වගාවට විශේෂයෙන්ම. ඒකේ නල පද්ධතිය යන්නේ පොල් ගාව වටේට භූගතව පොළව ඇතුළෙන්. එතකොට ඒ වගේ අපි නවීන තාක්ෂණයන් ඔස්සේ දැන් ගොවි මහතුන්ට හඳුන්වාගෙන දීගෙන යනවා මේ ජල සම්පාදන, බිඳු ජල සම්පාදනය කොහොමද ස්ථාපනය කරන්න කියලා. අපි බිඳු ජල සම්පාදනය ගැන කතා කරා. දැන් තව එකක් ඉදිරියිනේ, තමයි විසිරුම් ජල සම්පාදනය ගැනත් කියන්නකෝ මට. විසිරුම් ජල සම්පාදනය කියලා කියන්නේ අපි පොම්පයක් ආධාරයෙන් අපි ජලය පොම්ප කරගෙන අපේ වගා ක්ෂේත්‍රයට විසිරුම් හිස්, එහෙම නැත්නම් ස්ප්‍රින්කල් කියලා කියනවා, ඒ විසිරුම් හිස් ආධාරයෙන් අපි වර්ෂාවක් වගේ ජලය ලබා දීම තමයි මෙහිදී සිදු කරන්නේ. හැබැයි දෙලින් මෙහෙමයි, අපි දැන් මොන දේ කරන්න ගියත් අපි ඉස්සලාම මේ පද්ධතියන් අපි බිඳු පද්ධතියක් හරි විසිරුම් පද්ධතියක් හරි ස්ථාපනය කරනකොට අනිවාර්යෙන් තියෙන්න ඕන අංග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ජල සම්පාදන පද්ධතියක අනිවාර්යම තියෙන අංග කීපයක් තියෙනවා. ඉතින් ඒක මම ඔයාලට දැන් විස්තර කරන්න. අපි දැන් මුලින්ම තෝරගන්න ඕන ඒ වගා ක්ෂේත්‍රයේ තියෙන අපි ජලය සම්පාදනය කරන ගන්න ජල ප්‍රභවය. ඒක ගඟක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටියුබ් වෙල් එකක්, එහෙම දෙක ආටිෆිෂල් හදපු සම්ප එකක් වෙන්න පුළුවන්, ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අපි පොම්ප කරගෙන මෙන්න මේ වගේ පද්ධතියක් අපි ස්ථාපනය කරනවා, නල පද්ධතියක්. එතකොට මේ ස්ථාපනය කරන නල පද්ධතියේ මුලින්ම තියෙන්න ඕන වායු පීඩන කපාටය කියලා කියනවා. මේකට ඒ කියන්නේ යා රිලීස් වැල් එක. මේක සාමාන්‍යයෙන් අපි පොම්පේ ඔන් කරාට පස්සේ පොම්පේ ඇතුළේ තියෙන පීඩනයත් එක්ක ඒ හිරවුණු වාතය මෙතනින් තමයි එළියට යන්න ඕනේ. එතකොට මෙතනින් එළියට ගිහිල්ලා අර මේ ජලය ඔක්කොම නලවලට පිරවිලා තමයි අපේ ක්ෂේත්‍රයට එක්ක බිඳු වේවා විසිරුම් වේවා විහිදලා යන්නේ. ඒ කියන්නේ ජලය හිරවීමකින් තොරව ගමන් කරන්න තමයි. එතකොට මේක යාරලිස් එක. එතකොට ඒකේ තවත් කාර්යයක් වෙනවා, පිටතේ තියෙන වාතය ඇතුළට වීමත් ඇතුළේ තියෙන වාතය එළියට ගිහිල්ලත් බට සමතුලිත කරන එක තමයි විශේෂයෙන්ම කරන්නේ. ඊගාවට මෙතන මේ අටින් පේන්න තියෙනවා වෙන්චුරි සිස්ටම් එක කියලා කියන, ඒ කියන්නේ චූසන මාර්ගයෙන් පෝර යෙදීම. එතකොට මේකෙදි වෙන්නේ අපි මේක සාමාන්‍ය මේ චූසන ඒ කියන්නේ වෙන්චුරි සිස්ටම් එකෙන් පෝර දෙනවා කියලා කියන්නේ ඒක බිඳු ජල සම්පාදන පද්ධතියෙන් තමයි යෝග්‍ය වෙන්නේ. විසිරුම් ජල සම්පාදනයේදී අපි මේ විදිහට පෝර දෙන්නේ නැහැ. එතකොට බිඳු ජල සම්පාදනයේදී මේ අපි පොහොර දිය කරපු පොහොර බකට් එකක් මෙතනින් තියලා අපි මේ කපාටය අඩක් මේ වහනවා. වහවට පස්සේ වතුරත් සමග පොහොර යෙදීම තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. එතකොට ඊගාවට එනවා වැදගත්ම දේ ෆිල්ටර් එක. ෆිල්ටර් එක කියලා කියන්නේ පෙරණයන් වර්ග කීපයක්ම තියෙනවා. තැටි පෙරණයන්, දැල් පෙරණයන්, ඒ වගේම රොන් මඩ වගේ ලොකු අංශු පෙරීම සඳහා මූලික වශයෙන් අපි කියන්නේ ප්‍රාථමික ෆිල්ටර්ස් කියලා කියනවා. ඒවා මීඩියා ෆිල්ටර්ස් කියලා කියනවා. එතකොට ඒ වගේම පෙරණු දේවල් තවත් ඉම්පියුරිටිස් වුණා හරි තියෙනවා නම් තවත් පෙරෙන්නේ තමයි මේ වගේ පෙරණයක් මෙතන භාවිතා කරන්නේ. ඊගා වැදගත් දේ තමයි ප්‍රෙෂර් ගේජ් එක. මේ තියෙන එක ප්‍රෙෂර් ගේජ් එක කියලා කියන්නේ අපි දැන් පොම්ප එක ඔන් කරනකොට ඉස්සලාම තියෙනවනේ ප්‍රෙෂර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් බාර් දෙකක් හරි අපි හිතමුකෝ බාර් දෙකක් කියලා. එතකොට බාර් දෙකක් තියෙනවනේ පොම්පය. අපි ටික කාලයක් සිස්ටම් එක නඩත්තු කරගෙන යනකොට බාර් දෙක හමාරක් තුනක් වගේ වෙනවා නම් කොහේ හරි සිස්ටම් පද්ධතියේ බ්ලොක් වීමක් වෙලා තියෙනවා. එතකොට ඒ බ්ලොක් වීම අපි දැනගන්න පුළුවන් මේ ප්‍රෙෂර් ගේජ් එක හරහා. ඒ කියන්නේ අපි එක්ක ෆිල්ටර් සුද්ධ කරන්න ඕනේ, එහෙම නැත්නම් මොනවා හරි පොම්පේ කොහේ හරි බ්ලොක් එකක් තියෙනවා. එතකොට සමහර වෙලාවට ඕකේ අපි බාර් දෙක පෙන්වන්න ඕන නම් බාර් 0.5ක් බාර් 1ක් වගේ පෙන්වනවා නම් කොහේ හරි එක්ක අපි මම අර ඉස්සෙල්ලා කතා කරා භූගත සිස්ටම් එකක් දානවා කියලා. ඒ වෙලාවේදී සමහරවිට නලයක් කැඩිලා කොහේ හරි එහෙම තියෙන්න පුළුවන්. සහ අපි කපාට විවෘත කරන
ලොකු ක්ෂේත්‍රයක් නම් අක්කර 10ක 15ක ක්ෂේත්‍රයක් නම් අපි විවෘත කරන්න ඕන කපාටයත් මේකෙන් අඳුර ගන්න පුළුවන් වැල් කීයක් දැනට ඇරලා තියෙනවද ඒ වගේ පද්ධති ඒකත් විශේෂ අංගයක්. ඉතින් මේ පද්ධතිය අපි බිඳු ජල සම්පාදනයේට හෝ විසනම් ජල සම්පාදන පද්ධතියේ මූලිකම අංගයක් තමයි. මේ තමයි අංග සම්පූර්ණ සිස්ටම් එක තියෙන්න ඕන මූලික කොටස් ටික. බලන්න මෙවැනි ක්‍රමවේදයන් හරහා මේ තාක්ෂණයේ ප්‍රයෝගී කරගෙන කතරම් පහසුවෙන් ඔබට මේ ක්‍රියාදාමයන් ඉටු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ නිසායි අපි ඔබට යෝජනා කරන්නේ ඔනේෂ් ඇග්‍රි පුද්ගලික සමාගමත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන්කම තියෙනවා. ඒ සියල්ල තාක්ෂණිකව ඔබේ ජීවිතයට එකතු කරගන්න. එතකොට ඊටම පහසුවෙන් මේ වැඩ කටයුතු ටික සිද්ධ කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි ඒ ස්ථානෙටම ගිහිල්ලා බලන්න ලෑස්ති. ඊට පෙර ආතුව හරිත ටීවී ශාශ්‍රික වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔබ සමගින් අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරු නැවතත් අපි ශාශ්‍රීක වැඩසටහනින් හරිත ටීවී ඔබත් එක්ක මුණ ගැහෙනවා. දැන් අපි අදාවන ගිරිඋල්ලට ගිරිඋල්ල ඔනේෂ් ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ් එකේ දැන් බිඳු ජල සම්පාදනය ගැන කතා කරන්න ශේෂ්ත්‍රයට යනවා කියලා ඔබට පොරොන්දුවක් දුන්නා. දැන් අපි එතනට ඇවිල්ලා ඉන්නේ මට කියන්න මේ කොහෙද මෙතන මොනවාද සිද්ධ වෙන්නේ කියන කාරණාව. මේක මෙහෙම බිඳු ජල සම්පාදනය අපි වගා ශේෂ්ත්‍රයක සහ මේ පාලිතව අපි ඒ කියන්නේ පාලිත භෝග වගාවක් ඒ කියන්නේ හරිතාගාරයක් ඇතුළත බිඳු ජල සම්පාදනයේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ බිඳු ජල සම්පාදන පද්ධතියක් තමයි මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. මේකෙදි බිඳු ජල සම්පාදනය දාන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් 2 ඒ කියන්නේ අපි ගාව තියෙනවා පැටලීට හතරක් නිකුත් වෙන ඩ්‍රිපර් එකක්. ඒකෙන් අපි පම්ප් එක දාලා පැයක් ඉරිගේට් කරනකොට පැටලීට හතරයි අවුට් වෙන්නේ. එතකොට ඒක අපි ගස් දෙකකට බෙදලා දෙන්න පුළුවන් 2A branches විදිහට. අනිත් එක පුළුවන් මේ 4A විදිහට ගස් හතරකට බෙදලා යන්න. එතකොට මේ ඩ්‍රිපර් එකක් ඊට පස්සේ 4A connector එකක් මයික්‍රෝ ටියුබ් එක හරහා මෙන්න මේ ඇරෝ ඩ්‍රිපර් එක හරහා තමයි මේ පොට් එකට වතුර වැටෙන එක. මෙතනදී අපි මේ ආකාරය තමයි මේ බිඳු ජල සම්පාදනය අපි මේ වගාවට යොදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි වගාව දැන් අපි සිදු කරගෙන යනකොට අපි මේ ටනල් එකක් ඇතුලේ නම් උෂ්ණත්වය අපි පාලනය කරන්න ඕනනේ. ඒත් එක්කම මේ බිඳු ජල සම්පාදන පද්ධතියත් එක්කම මෙන්න මේ උපකරණය පාවිච්චි කළා. මේකට අපි මිහිඳුන් ජල සම්පාදන පද්ධතිය කියලා කියනවා. එතකොට මිස්ටර්ස් කියලා කියන්නේ මේක අපි වගාවේ උඩින් එල්ලනවා. එතකොට මේක විනාඩි 5ක් වගේ සාමාන්‍යයෙන් අපි මේකේ මීදුමක් විදිහට වතුර යන්නේ. එතකොට මේ තියෙන රස්නේ අඩු වෙලා අපිට වගාවට අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වයේ ආර්ද්‍රතාවයේ ඒ ටික රැඳිලා තියෙනවා. මෙහිදී මට විශේෂයෙන්ම පෙන්වන්න ඕන මේ ඇරෝ ඩ්‍රිපර් එක හරහා يعني මේ බිඳු ජල සම්පාදනය අපි සම්පාදනය කරන ආකාරය. මේ තියෙන්නේ මේක විශේෂයි. මේක අපි දැන් අපි වගාවේ වගා කටයුතු සිදු කරගෙන යනකොට අපිට මේ අත්තක් අපිට තියෙනවානේ. එතකොට මේක සාමාන්‍යයෙන් උඩට යන බෝගල සාමාන්‍යයෙන් පිපිඤ්ඤ වගාවක එහෙම නැත්නම් මාළු මිරිස් වගාවක මේ වගේ බටු වගාවක උනත් මෙන්න මේ ආකාරයට අපි මේ අභෝග ආධාරක ලණුවට භෝගයේ අත්තර රඳවා තබා ගන්න තමයි මෙන්න මේ විදිහට මේක පාවිච්චි කරන්නේ. මේ මොකක්ද? මේ විදිහට තමයි දාලා තියෙන්නේ මේ පාර්ශ්වික නල කියලා කියන්නේ. ඒතර මේ අපි මේන් ලයින් එකකින් ගන්න පාර්ශ්වික නල තමයි මේ බෝග පෙළිය දිගේ දාලා තියෙන්නේ. මේ නලයට තමයි අපි පැටලීට හතරක ඩ්‍රිප් එකක් ගහලා මේක පැටලීට දෙක වෙන්න පුළුවන් 4-8 ඒ වගේ අපි ඒ කියන්නේ බෝගේ ජල අවශ්‍යතාවය අනුව අපිට මේක තීරණය කරන්න පුළුවන්. ඒක තමයි මෙතනින් තියෙන්නේ. ඒතර අපි කතා කරා ඉස්සෙල්ලා භූගත නල පද්ධතියක් දානවා කියලා. ඒතකොට මේ තියෙන්නේ ඒ හැට සම්බන්ධ කරන පාර්ශ්වක නල. මේකේ සෙන්ටිමීටර 30න් 30ට සෙන්ටිමීටර 40න් 40ට 60න් 60ට වගේ ඇතුලෙන් ඒ කියන්නේ ඩ්‍රිප් එක හයි වෙලා තියෙන්නේ බටේ ඇතුලෙන්. ඇතුල් පැත්තෙන් මේකෙදී අපි කියන එක මේක ඉන්ලයින් ඩ්‍රිප් කියලා අපි හඳුන්වනවා. මේක ඔන්ලයින් ඩ්‍රිප් කියලා හඳුන්වනවා. මේක අපි පිටතින් අපි කැමති ස්පේස් එකකින් අපිට ගහ ගන්න පුළුවන් ඩ්‍රිප් එක. මේකේ රෙකමෙන්ඩඩ් ස්පේස් එකක් තමයි එන්නේ. මේක සාමාන්‍යයෙන් අපි පොළව යටින් දාලා තමයි
පොළොවුඩින් යලන්නත් පුළුවන්. නමුත් ගොඩක්ම භූගත ජල සම්පාදනය තමයි මේක යොදාගන්නේ. මේකේ කියන්නේ මේ ඩ්‍රිප්පර් එකේ විශේෂත්වයක් වෙනවා. මේක මුල් කියන්නේ ගස්වල මුල් ගිහිල්ලා මුල් වලට මේක බැරි එකක් විදිහට ක්‍රියාත්මක කරනවා. අපි භූගත ජල සම්පාදනය සිදු කරන ආකාරය බලන්න තව ටිකකින් යනවා. එතකොට අපි 얘 ගැන ටිකක් වැඩිපුර කතා කරමු. මේ සියලු උපකරණ ඔබට මේ අය හරහා ලබා ගන්න සහ ඔබේ ව්‍යාපෘති හරියාකාරව කරගන්න තාක්ෂණය උපයෝගී කරගන්න ඒ අය උදව් කරන්න සූදානම් ඉන්නවා. මේ උපකරණය මොකක්ද? මේ උපකරණය තමයි අර මම පහළදී කතා කරා වගේ මේ තියෙන ෆිල්ටර් එකක්. මේ ෆිල්ටර් එකත් තැටි පෙරණයක්. ඒතර මේ පෙරණේනොත් අර අපේ ජල ප්‍රබවයෙන් ඉඳන් එන ජලය මේකෙනුත් පෙරලා තමයි මේ ඩ්‍රිපර්ස් හරහා අපේ පැලයට නිදහස් වෙන්නේ. හරි, ඉතින් දැන් අපි බලන්න සූදානම් වෙන්නේ කොහොමද මේ ආකාරයේ ජල සම්පාදනයේ බිඳු ජල සම්පාදනයේ සිදු කරන්නේ කියලා මේ වම්බටු වගාවක් තියෙන තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. මම හිතනවා මෙතුමි අපිට ඒ කරුණ කාරණා කොහොමද සිදු කරන්නේ කියන විදිය පෙන්වයි. ශශ්‍රීක වැඩසටහනෙන් අද දවසේ අපි ඔනෙෂ් ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ් වෙත ඇවිල්ලා ඔබත් එක්ක බිඳු ජල සම්පාදනය ගැන කතා කරා. ඉසුරි පබසරා මෙනවියත් එක්ක, කෘෂිවේදිනියත් එක්ක. දැන් අපි මේ වවනකොට ඔබ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය බිස්නස් එකක් විදිහට කෙනෙක් කරනවා වෙන්න පුළුවන් නේද? ව්‍යාපාරයක අරමුණින් එහෙම නැත්නම් තව කෙනෙක් විනෝදාංශය උදෙසා කරනවා වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් විශේෂයෙන් පැලයකට ජලය යොදනවා කියන එක ඉතාම ඔබ හොඳට ඉගෙනගෙන කරන්න ඕන කාරණාවක්. මේ වැඩ කටයුතු කරද්දී මේවට අවශ්‍ය කරන උපකරණ ගැනත් ටිකක් වැඩිපුර දැනුමක් ඔබට තියෙන්න ඕනේ. ඒ වගේම කොහෙන්ද මේවා ගන්නෙ, මේවා කොහොමද භාවිත කරන්නේ, මේ දේවල් ගැන කතා කරන්න අපි ඔනෙෂ් ඇග්‍රිහි ජල සම්පාදන ව්‍යාපෘති කළමනාකාර කසුන් චතුරංග මහත්මයාව සම්බන්ධ කරගත්තා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. දැන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ මේ තියෙන උපකරණ ගැන අපි පොංචි පැහැදිලි කිරීමක් කරමු. මෙතන ඇත්තටම තියෙන්නේ ජල සම්පාදන පද්ධතිය සවි කරද්දී අත්‍යවශ්‍ය උපාංග ගොඩාක් අපිට වැදගත් වෙන උපාංග කීපයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි මුලින්ම කතා කරේ PVC භාවිතා කරලා කොහොමද අපි මේක කරගන්නේ කියලා. නමුත් අපිට PVC බටවලට අමතරව අපි ගොවි මහත්තයෙක් කියනවනම් මේකට අපි කියන්නේ ඇල්කතින් බට. ඉතින් මේකෙදි අපිට මේ ෆාම කෙනෙක්ට අපි කලින් මේ ඇල්කතින් බට පාවිච්චි කරද්දි ගැටලුවක් තිබ්බා මේකේ පිටින්. ඒ කියන්නේ අපිට අවශ්‍ය අපි නලයක් එළියට ගන්නෙ කොහොමද, නැත්නම් අපිට අවශ්‍ය කොටසක් එළියට ගන්නෙ කොහොමද? ගොවි මහත්තුරු මේක මේ කනෙක්ට් කරනකොට PVC බට රාජ් කරලා කම්බි දාලා ගොඩාක් ගැටලු ඇති කරගෙන තමයි මේවා අපි කනෙක්ට් කරන්න පටන් ගත්තේ. ඔනෙෂ් ආයතනයේ ඇල්කතින් බටවලට වඩා විශේෂ හයි ක්වොලිටි මේ HDP බටේ මේ කනෙක්ට් කරන්න පුළුවන්, ඒතර වැල් දාන්න පුළුවන් උපාංග කීපයක් ගැන අපි මේ කතා කරන්න හදන්නේ. මේ HDP බටයක් අපි යම් ශේෂ්ත්‍රයේ කොටසක් පාලනය කරන්න අපිට වැල් එකක් දාගන්න ඕනේ. ඒ වැල් එකක් කනෙක්ට් කරන HDP බටේක වැල්යක් කනෙක්ට් කරන උපාංගයක් තමයි මේ මම ගාව තියෙන්නේ. මේකට කියන්නේ HDP වැල් එකක්. තව තියෙනවා අපි ගාව HDP බටයකින් තව අපි අලුතෙන් තව ලයින් එකක් එළියට ගන්න ඕනේ. එහෙම නැත්නම් අමතර බටයක් එළියට ගන්න ඕනේ. ඒ වගේ උපකරණයක් තමයි මේ තියෙන්නේ. එතකොට මීට අමතරව වැදගත් උපාංගයක් තමයි මෙන්න මේක. මේකට කියන්නේ අපි ප්‍රෙෂර් රිලීස් වැල් එක කියලා. එහෙම නැත්නම් ප්‍රෙෂර් රෙගුලේටර් වැල් එක කියලා කියනවා. මේකෙදි වෙන්නේ අපි අක්කර 25ක් විතර ෆාම් එකක අපි ගොවි ශේෂ්ත්‍රයේ වැඩ කරන අපේ මේ කාම්කරුවන් විසින් අදාළ වැල් කීපයක් වහලා තියෙන්න පුළුවන්. නමුත් අපි පම්ප් එක දාන්නේ එක තැනක ඉඳලා. ඒ වෙලාවේදී අපි අදාළ අපේ ශේෂ්ත්‍රයේ වැඩි පීඩනයක් ආවොත් එහෙම මෙතනින් වැඩි පීඩනේ මේ බටවල තියෙන හානිය අවම වෙලා වතුර ටික එළියට යන දෙයක් මේකෙන් කාර්යය සිදු වෙනවා මේ උපකරණය මගින්. ඊට අමතරව අපි ගාව තියෙනවා මේකට එක්වනට් වැල් එක කියලා කියන්නේ. අපි දැන් අපේ වැල් එකක් අපි සාමාන්‍යයෙන් මැනුවල් අතින් අරින්නේ. මේක පුළුවන් අපිට ෆෝන් එක ඇප් එකක් පාවිච්චි කරලා ඇප් එකක් මගින් මේ වැල් එක සිග්නල් එකක් දීලා ඔටෝමැටික් අරින්න. තාක්ෂණය කතරම් දියුණුද නේ? අපි ඉස්සර කාලේ වවන්න කොච්චර කැමැත්තක් තිබ්බත් අපිට ප්‍රශ්න තිබ්බා, ගැටලු තිබ්බා. හැබැයි මේ ජල සම්පාදනය හරි විදිහට කරගන්න විදිය දැන් ඔබ ඉගෙන ගන්නවා සහ එය ඉතාම පහසුවෙන් කරගන්න අවශ්‍ය කරන අංගෝපාංග උපකරණ ඔබට ඔනෙෂ් ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ලබා ගන්නත් පුළුවන්. මේ දැනුමත් එයයි නොමිලේම ඔබට ලබා දෙන්න සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් මේ ගැන දැනගෙන මේ අයව හම්බ වෙලා ඇවිල්ලා කතා කරලා මේ බඩු බාණ්ඩ මිලට අරගෙන ඔබේ වගාව ඔබ විනෝදාංශයට කරත් වාණිජමය පරමාර්ථයෙන් කරත් ඔබට හොඳින් කරගන්න පුළුවන් කම තියෙනවා.
ජල සම්පාදන ව්‍යාපෘති කළමනාකාර කසුන් චතුරංග මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට. දැන් එතුමා කියපු විදිහට මේ ජල සම්පාදනය කියන කාරණාව වගාවකදී ඉතාමත් වැදගත්. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා මේ අවශ්‍ය කරන ජල සැපයුම් පිළිබඳ තොරතුරු දැන කියා ගන්න, අවශ්‍ය උපකරණ මිලදී ගන්න. ඔබට එකම තැනකින් පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඔනෙෂ් ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ්. දැන් අපි අද ඇවිල්ලා ඉන්නේ ගිරිඋල්ලට. එයාගේ ශාඛාවන් සහ ප්‍රධාන ශාඛාව දෙමට ගොඩ තිබෙනවා. ඔබට තොරතුරු දැනගන්න 0112 68873 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒ වගේම 0766 44 22 923 කියන දුරකථන අංකයටත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ වගාවට ප්‍රිය කරන නැත්නම් ඔබ ඔබේ නිවාඩු පාඩුවේදී ඔබ වගාව කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ආදාය මාර්ගයක් විදිහට ඔබ වගාවත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වගාව සහ පරිසරයට ආදරය කරන ඔබ වෙනුවෙන් බොහෝ වැඩසටහන් නිරන්තරයෙන් ඉදිරිපත් කරන නාලිකාවක් විදියට හරිත ටීවී අපි අද දවසේ අපේ ශාශ්‍රීක වැඩසටහනෙන් මේ විදියට ඇවිල්ලා ඉන්නේ ගිරිඋල ඔනෙෂ් ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට. ඉතින් මේ ආයතනයේදීත් අපි ඔබට තේරුම් කරලා දුන්නා කොහොමද මේ ජල සම්පාදනය ඔබේ වගාවට වැදගත් වෙන්නේ කියන කාරණාව. ඉතින් තවදුරටත් මං හිතනවා ඔබට එය ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ අදාළ තොරතුරු දැනුම සියල්ල සහ ඒ අවශ්‍ය උපකරණ තාක්ෂණ ඉහළම තලවලට යමින් ඔබට ලබා දෙන්නේ අය සූදානමින් ඉන්න ඔබේ අතේ තියෙන මුදලට. ඒ ගැනත් කියන්න ඕනේ. ලබන සතියේත් මේ වගේම වැඩසටහනකින් අපි ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගෙන යනවා. ඔබට සුබ දවසක්.